සියලු දෙනාටම ආයුබෝවන් ඔයාලා එකතු වෙලා ඉන්නේ වටින් ගොඩින් නාලිකාවත් සමග දෙස් විදෙස් අලුත්ම තොරතුරු හැමෝටම කලින් දැනගන්න දැන්මම අපිව subscribe කරලා තියාගන්න ඇමරිකා ඩොලරේ වටිනාකම පහළ වැටලා රුපියලේ වටිනාකම ඉහළ යන මේක තමයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ දැන් මේ පසුගිය කාලේ මහා බැංකුව ගත්ත යම් තීන්දුව නිසා ඒ දැන් වෙළඳ පොළට ගලාගෙන ආපු ඇමරිකාන් ඩොලර් ප්‍රමාණය ඉහළ ගියා ඉතින් මේ නිසා ඩොලර් අතිරික්ත සැපයක් ආවා ඩොලර් වලට ඉල්ලුමක් නැහැ ඒ ප්‍රමාණය ඒතොර අතිරික්ත සැපය නිසා ඩොලර් වටිනාකම පහළ වැටලා රුපියලේ වටිනාකම ඉහළ ගියා ඒ නිසා තමයි රුපියල් 380 සිට මේක බැස්සා නමුත් එහෙම බැස්සාම වෙන්නේ මොකද දැන් ඔය වගේ වෙලාවකදී තාමත් මේ කිටි කාලයක් තුළදී යම් කිසි බාණ්ඩයක මිලක් ඉහළ ගියොත් හෝ පහළ ගියොත් ඒක සලකන්නේ ඇත්තටම අස්ථායි තත්වයක් විදිහට. ඒ වගේ තත්වයක් වෙළඳ පොළක සිදුවීම සුදුසු වෙයි. ඉතින් මේ තත්වය ඇත්තටම තාවකාලික දෙයක්. දැන් මේ විදිහට රුපියලේ වටිනාකම ඉහළ ගිහිල්ලා ඩොලරේ වටිනාකම පහළ වැටීම නිසා ලංකාවට බඩු ආනයන කරන හැට වාසි. නමුත් ඒකම අපි කල්පනා කරන්න ඕන අපිට ඩොලර් සපයන කණ්ඩායමක් හිටව අපේ බඩු උපනයනය කරලා විදේශ විනිමය උපයන අය ගත්තොත් එහෙම මේ ඇඟලුම් කර්මාන්තේ වගේ කර්මාන්ත ගත්තොත් එන්නේ ඒගොල්ලෝ තමයි අපිට ඩොලර් ලංකාවට ගියේ. ඊළඟට ලංකාවේ ශ්‍රමිකයෝ පිටරට ඉඳන් ලංකාවට එවනවා මුදල් අරිබිටස්ස් කියලා කියන දගේ මේ මුදල් එවන පුජ්‍යලු. ඊළඟට ලංකාවේ කොටස් වෙනද පෙළේ ආයෝජනය කිරීම සඳහා ඩොලර් ගෙන එන පුජ්‍යලු. ඊවට ලංකාවේ ව්‍යාපාර බිලදී අරගෙන ලංකාවේ ව්‍යාපාර පටන් ගන්න කටයුතු කරන අපි ඒවට කියනවා ඍජු විදේශ ආයෝජන කියලා. ෆොරින් මේ කියන පුජ්‍යලන්ට ලොකු අවශ්‍යයක් සිද්ධ වෙනවා. ඒ අවශ්‍ය නිසා සිද්ධ වෙන්නේ ඒ අය ලංකාවට ගේන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා ගිහිලා වෙළඳ පොළ ඉබේම ඉදිරියට යනවා. ඒ නිසා මේක නිසා අපිට බඩු මිල අඩු වෙනයි කියලා කියන්න බෑ. බඩු මිල අද අඩු වුණාට හිත බඩු මිල වැඩි වෙන්න පුළුවන්. දැන් අපේ ශ්‍රමිකයෝ පිටරට වැඩ කරන අය දැන් ඒගොල්ලෝ සල්ලි එවනකොට දැන් ඈතකදී මේ රුපියලේ වටිනාකම ඩොලරයකට සාපේක්ෂව රුපියල් 360 කියලා ඒ 360 තිබෙනවා නම් අර පිටරින් නම් ගල් එවන පුජ්ජිලෙකුට ඒ නිසා එයාට පාළුයි මේක. ඒ නිසා බඩු වෙනකොට ඒගොල්ලෝ කරන්නේ සල්ලි එවන්නේ නැහැ. සල්ලි එවන්නේ නැතුණාම අර වෙළඳ පොළට අපිට අතිරික්ත ලැබෙන්නේ නැහැ. අතින්ද පොලේ ඩොලර හිඟයක් ඒතර හිඟය තුන්සම මේක නැවතරත් ඉහළ යන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා තමයි අවුරුදු අග වෙනකොට ඇමරිකාන් ඩොලරේ වටිනාකම රුපියල් වලින් බැලුවොත් එම රුපියල් 390 දක්වා ගන්නකට ඉහළ යන්න පුළුවන්.